ප්‍රථමයෙන් දේශපුවත් ශ්‍රී ලාංකීය මෞබිම දෙකඩ කිරීමට හෝ මෞබිම තුල බේදයක් ඇති කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති අවධාරණය කරයි නාල් නිංගලුම් පළ කස්ටම් ගලේ එදිරි නෝකේ නිර්හාල් අදේ නාත් නාත් රාහල් අරිමේ අපි සියලු දෙනා එකම අපගේ දරු අපි අතර ජාති ભેද නැහැ එල්ටීටී නිසා දෙමළ ජනතාව දුක් විඳා ඒ බව මම හොඳ ආකාරවම දන්නවා දැන් මේ ත්‍රස්තවාදී අවසන් මේ රටේ නායකයා ඒ වගේම ඔබේ මිත්‍රයත් ඥාතියත් මමයි ඔබට මා විශ්වාස කරන්න පුළුවන් රුධිරු ත්‍රස්තවාදයට දෙමළ ජනතාව බිලි වුණා ත්‍රස්තවාදී නිසා විපතපත් අහිංසක ජනතාවට උපකාර කිරීමට අප සියලු දෙනාම එක්වී යුතුයි මින් පසු මේ රටේ කිසි ભેදයක් නැහැ. ભેදයක් ඇති වෙන්න අවස්ථාවක් නැහැ. මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාව ආරක්ෂා කිරීම මගේ වගකීමක්, මගේ යුතුකමක්. හැම දිනාටම සමාන අයිතිවාසිකම් ඇතුව ජීවත් විය යුතුයි. අපි හැමෝම එක්ව මේ ලස්සන දේශය නැවත ගොඩනගමු. වාදුකක්ක වෙන්ඩියදුම් එනදු පුරුම්පු. ඊයේ අරලියගහ මන්දිරයේදී දෙමළ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය. හින්දු ආගමික පූජකවරු 800කට අධික දෙමළ ව්‍යාපාරිකයෝ සහ නියෝජිතයෝ මෙම හමුවට එක් සිටියහ. මෙරට සුළු ජාති නැතයි ප්‍රකාශ කරමින් සියලු ජාතීන්ට ස්ථිරසාර සාමයක් ගෙන ඒමට කැපවණු රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව දෙමළ ප්‍රජාව මෙහිදී ප්‍රකාශ කළහ. අපේ රට ජීවත් වෙන මේ අහිංසක දෙමළ හුදවියට කවුරුත් උපදෙස් දෙන්නට නැහැ. අද කෝවිලෙක් ගත්තනම් අපේ ස්වාමින් වහන්සේලාත් ඒ උදේවට උපදෙස් දෙන්නේ නැහැ. අද අපි පන්සලයක් ගත්තන අපිට දැනගන්නට පුළුවන් බණ දේශනාවක් තිබෙනවා. අපේ ජනාධිපතිතුමනේ ඉන්දි කෝවිලේ මේ වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආගම ධර්ම පැත්තෙන් අපේ උදවිය අසරණ වෙලා අතිකරු ජනාධිපතිතුමනේ මහ පුතේ මේ රටේ ભેදයක් නැති බව අපි අපේ දෙමළ ජනතාවට හොඳ ආකාරයට අපි එයාලාගේ මනසට ඇතුල් වෙන විදියට අපි යම්කිසි වැඩපිළිවෙලක් අපි සිදු කරගන්නට ඕනේ. මෙතික් බිහිවුණු නායකයන්ගෙන් අපිට සමීපම නායකයා මේ ජනාධිපතිතුමා. මෙවැනි හමුවකින් ඒ සමීප බව හොඳට පැහැදිලි වෙනවා. අපේ ආදරණීය මෙන්ම වගකීම් සහිත නායකයා මෙතුමා බවට අපි පිළිගන්නවා. දෙමළ ජනතාවගේ මෙන්ම සමස්ත ජාතියේම එකම නායකයා අපේ ජනාධිපතිතුමායි. ත්‍රස්තවාදය මේ රටින් මුළුමනින්ම නැති කරලා තිරසාර සාමය ඇති කරපු අපේ ජනාධිපතිතුමා මුළු ලෝකයටම ආදර්ශයක්. සුළු ජාතීන් නැහැ කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අපේ හදවතේ ගැඹුරින්ම තැන්පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපේ රට සංවර්ධිත රටක් කළ හැකි බවට අපට විශ්වාසයි. ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න අපි ඒකරාශී වෙලා ඉන්නවා. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ මේ රටේ සංවර්ධනයයි අපේ එකම බලාපොරොත්තුව.